මම හිතන්නේ අපි මුලින්ම මේ එනකොට අපිට අපි ටාගට් ඉදේ මේ තරඟ දෙකම ජයග්‍රහණය කළා අවසාන මා තරඟයට යන නමුත් මම හිතන්නේ අපිට පළවෙනි තරඟේ ජයග්‍රහණය පරාජයපත් වීමත් එක්ක මම හිතන්නේ අවස්ථාව වුණා නමුත් ඒ තරඟය සෙල්ලම් කරපු විදියත් එක්ක මම හිතුවා සෑහෙන ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් අපි වෙලා තියෙනවා කියලා නමුත් අපි බැලුවොත් එම දෙවෙනි තරඟේ මම හිතන්නේ හත්පසින්ම වෙනස් විදියට තමයි අපිට සෙල්ලම් කරන්න සෙල්ලම් කරේ ඉතින් ඒක ගැන ලොකු කනගාටුවක් තියෙනවා අපි හැමෝම සෙල්ලම් කරපු විදිය ගැන බෝලින් යුනිට් එකක් බැටින් යුනිට් එකක් විදියට ඉතින් ගොඩක් දේවල් තියෙනවා අපිට හදාගන්න ඉස්සරහට යනකොට ස්පෙෂලි අපි රටින් එළියට ගිහලා සෙල්ලම් කරද්දී තරඟාවලිය ජයග්‍රහණය කරන ඕන සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා අපිට මොකද තරඟාවලියකට යනකොට එක තරඟයක් නෙමෙයි අපි හොඳට කරන්න මුළු තරඟාවලියම හොඳට කරන්න ඕනේ ඉතින් තරඟයක් හොඳට කළා තරඟයක් හරියට කරන්න නැහැ කියන්නේ එතන මොකක් හරි දෙයක් තියෙනවා ඉතින් මම හිතන්නේ මේ දේවල් අපි ඉක්මනට හඳුනාගෙන ඒව කොහොමද ඒ අඩුපාඩු මගවරාගෙන ක්‍රීඩා කරන්න කියන එක ක්‍රීඩකයෝ විදියට අපි සෑහෙන ඉගෙන ගන්න ඕනේ ඔව මම හිතන්නේ අපි අපි කීප වරක්ම අපි මේ පැත්තෙන් පණිවිඩයක් කීපයක් යවුවා මම හිතන්නේ එතන හිටපු කට්ටියත් කියන්නේ තිය හැබැයි ඒගොල්ලෝ ලයිට් මීටර් ගෙනල්ලා තිබ්බා නමුත් ඒක බැලුවේ නැහැ මම හිතන්නේ සමහරකට අර ඩිෂන් එකක් එන හින්දද දන්නෙත් නැහැ අර පැය භාගයක් තව පස්සට ඇදෙන අනිවාර්යම තරගේ මම හිතන්නේ ඒකත් එක තමයි ගොඩක් දුරට බලපෑ ඒක මොකද අපි ඕවර් දවස සෙල්ලම් කරන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩිපුර ඕවර්ස් කීපයක් අපි සෙල්ලම් කරා නමුත් අපිට ඉල්ලීමක් කරන්න විතරයි පුළුවන් ඉතින් එහාට අපේ අතේ කන්ට්‍රෝල් එකක් නැහැ තරගේ විනිශ්චය ගැන ඉතින් ඒක විනිසුරුවන්ගේ අතේ තියෙන ඉතින් අපි දැක්කා මීටරේ අරන්ගෙන නමුත් ඒකෙන් ඔවුන් ඒක මීටරෙන් බැලුවේ නැහැ මොකද අපි දන්නවා අපි පළවෙනි දවසේ පන්දු ආපු වලට වඩා ඊට වඩා කාලගුණය ඒකේ ලයිට් එක ගොඩක් අඩු වෙලා තිබ්බා ඉතින් මං හිතන්නේ විනිසුරන්න තිබ්බා පොඩ්ඩක් ඒක සලකලා බලන්න නමුත් මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා අපි ඒක බලන්න වැඩි මීටරත් අරගෙන ඕස් දෙකක් විතර වගේ ගියා ඕස් දෙකක් විතර සෙල්ලම් කරා ඒත් බැලුවේ නැහැ ඉතින් මම දන්නේ නැහැ ඇත්තට මොකක්ද උනේ කියලා ඉතින් ඒක අපි මැච් රෙෆරීට ගොඩක් ඉන්ෆෝම් කරන්න ඕනේ ඕක කන්ඩිෂන්ස් ගොඩක් කරලා වෙනස් වෙනවා ඉතින් ලංකා ගහන ගොඩක් දඟබන්දු යන්නන්ට උචිත තනතිරු තමයි තියෙන්නේ ඉතින් අපි මම හිතන්නේ අපි ගොඩක් කරලා ලංකාව සෙල්ලම් කරද්දී අපි සෑහෙන ගොඩක් හොඳට කරනවා ඉතින් මම හිතන්නේ පිටිකරු විදිහට බැලුවොත් එම සෑහෙන දෙනෙක් ලකුණු අතරට ආවා එක්කෙනෙක් දෙන්නෙක් කැරෙන්න පන්දු ගත්තොත් එම ෆාස්ට් බෝලර්ස්ලත් මම හිතන්නේ හොඳින් පන්දු යවුවා මේ තරගේ ඇරෙන්න අනිත් හැම එකෙම ඉතින් අපි හැබැයි පන්දු යන්නගේ පැත්ත ගත්තොත් අපි ලංකා සෙල්ලම් කරන ගොඩක් වෙලට දඟ පන්දු යන්නගේ ඉතින් දඟ පන්දු යන්නන්ට කියලා අපිට අවස්ථාවක් හම්බුනේ ප්‍රබාට් විතරයි ඉතින් රමේෂ් මෙන්ඩිස් ඒ වගේම තව ඉන්න දඟ පන්දු යන්න කීප දෙනෙක් මම හිතනවා ලංකාවේදී සෙල්ලම් කරද්දී ගොඩක් වෙලට සංචිතය ගොඩක් වෙලට වෙනස් වෙන්න ඉඩ තියෙනවා නමුත් අපි දැන්ට මොකක්ද එක් කරන්නේ කියලා තාම හරියට ප්ලෑන් මේ එක මේව කරලා නැහැ මොකද දැනට තාම එක් දින තරඟාවලියක් තියෙන හින්දා දැනට කෝචස්ලා සිලෙක්ටර්ස්ලා ඒකන තමයි ෆෝකස් එක තියෙන නමුත් මම හිතන්නේ කිවරෙච්ච ගම් වගේ අපි නැවත සාකච්ඡා කරලා කොහොමද ඒ තරඟාවලිය සූදානම් වෙන්නේ කියලා බලාපොරොත්තු වෙනවා ඔය එක මම හිතන්නේ අපි ගොඩක් කල් ඉඳන් මෙන්ෂන් කරන එකක් අපි ගත්තොත් එහෙම පිටරට පන්දු යන ගත්තොත් එංගලන්තේ ඕස්ට්‍රේලියාව ඒ වගේම නවසීලන්තය ඒ වගේම දකුණු අප්‍රිකාව වගේ ගත්තොත් ඒ රටවල බෝලස්ලා හැම වෙලේම ලයින් ඒ ලයින් එක ලෙන්ත් එක හැමතිස්සෙම කන්සිස්ටන්ට්ලි බෝල් කරනවා ඒකයි ගොඩක් වෙලාට අමාරු වෙන්නේ පිටිකරුවන්ට ලකුණු රැස් කරගන්න